ඔබේ තේමාව ඉතාම නිවැරදි. අධ්‍යාපනය ඉවරයි. කේන වාචකය තමයි. අධ්‍යාපනය ඉවර වෙලා තිබෙන ප්‍රමාණය ආදරණීය හිතවතුනි අපි සියලු දෙනා තාම වටහාගෙන නැහැ. පාසල් අධ්‍යාපනය, පෙර පාසල් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය, දීතික අධ්‍යාපනය, එහෙම නැත්නම් තවත් ගත්තොත් උසස් අධ්‍යාපනය මේ සියලුම ක්ෂේත්‍ර වැටෙන්න පුළුවන් අන්තිම පහළ අගාධ වලට වැටලා ඉවරයි. ගුරුවරුන් කියන උතුම්ම මිනිස් කොටාශය රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ගුරුවරුන්ට අත උස්සපු ඒ කේන ජනක දර්ශනය ඒ ජල ප්‍රහාර ඔබ දකින්න ඇති. එක ගුරු සහෝදරයෙක් කිව්වා පොලිසිය අමතලා ඔබගේ දරුවන්ට නේද අපි උගන්වන්නේ කියලා. පොලිසියට එහෙම කරන්න වෙන එක ගැන අපට විවදියක් නැහැ. මේ ළඟදී මුහුණු පොතේ මම දැක්ක දර්ශනයක් ඔය වගේම පිරිසක් මර්ධනය කරන්න පොලිසිය කුළු පොළු අරගෙන හිටගෙන ඉන්න දර්ශනයක්. ඒක කොච්චර ඛේදජනකද කියනවනම් ආදරණීය හිතවතුනි ඉල්ලීම් ඉල්ලන්න එහා පැත්තේ හිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියා. ඔවුන්ට පහර දෙන්නේ හිටියේ ළඟදී විශ්‍රාම යන්න ඉන්න පොලිස් නිලධාරියා. තමන්ගෙම සගයන්ට ඒ වගේ අත උස්සන දැනකට පොලිසියපත් කරපු මේ ආණ්ඩුව මොනතරම් නිර්ලජ්ජිත එකක්ද කියලා ඔබ තේරුම් ගන්නට ඕනේ. අපි ජීවත් වෙන ලංකාවේ ස්වરૂපය වටහා ගන්න අතීත කතා දශක ගණනින් සියවස් ගණනින් පිටිපස්සට ගිහිල්ලා සොයා බලන්න ඕන වෙන්නේ නැහැ. එක දවසක් පිටිපස්ස බලලා තේරුම් ගන්න පුළුවන්. ඔබට මම කියන්නම් ඊයේ දවසට විතරක් සම්බන්ධ සිදුවීම් තුනක්. එක සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දරුවෝ අවසන් වසර සිසු සිසුවියන් වෛද්‍යවරයෙක් හැටියට වෘත්තිය නැත්නම් තමගේ අධ්‍යාපනය නිම කරන්න මහාචාර්ය ඒකකයක් නැති නිසා අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඊයේ පාරට බැස්ස. ඒ පළවෙනි අවස්ථාව නෙවෙයි. ඔවුන්ට පහර දුන්නා ඉතාම තිරසන් විදියට අත්අඩංගුවට අරන් තියනවා 22ක්. දැන් මේ අපි කතා කරන වෙලාවේ ඒ දරුවෝ මාළිගා කඳුසාවියේ ඉන්නවා ඇප ගන්න බලාගෙන. ඊයේ සබරගම විශ්වවිද්‍යාලය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ඉස්සරහට කැඳෙව්වා. ඔබ දන්නවා කෝප් කමිටුව පොදු ව්‍යාපාර සම්බන්ධව රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව පාර්ලිමේන්තුවේ තිබෙන විමසීම් කමිටුව. සබරගම විශ්වවිද්‍යාලය සම්බන්ධ දූෂිත චෝදනා අතිවිශාල ප්‍රමාණයක් ඊයේ එළියට ආවා. තුන ඊයේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුණා. ඉස්තර වුණේ නැහැ. මට ඔබ කෙටි කාලයක් තියෙන්නේ. මේ සිදුවීම් තුන ඊයේ දවසට සම්බන්ධව ඔබ අරගෙන බැලුවොත් ලංකාව තේරුම් ගන්නකොට එච්චර අමාරු වෙන්නේ නැහැ. අද 2023 නොවැම්බර් මාසේ 11 වෙනිදා. මම කැමතියි ඔබට පත්තර පිටු කීපයක් පෙන්වන්න මීට හරියටම අවුරුදු 2කට එපිට. 2021 නොවැම්බර් මාසේ 11. දැන් අද 10යි. මේ පත්තර හතරම 2021 නොවැම්බර් 11. මෞබිම. මෙන්න ලීඩ් නිවුස් එක. විශාල අකුරේ. අගමැති මැදිහත්වීමෙන් 24 වසරක ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳා විෂමතා එකවර ඉවත් කිරීමට අයවැයෙන් මිලියන 30,000 ඉතිහාසයේ පළමුවැනි වරට මෙවර අයවැයෙන් අධ්‍යාපනයේ 107.5% එක මයින්සෝ 101යි තියෙන්නේ මතක තියාගන්න එකකුත් නැහැ මේ වෙනකොට මෞද්ගලික පත්තරේ අද පත්තරේ කියන්නේ මෙහෙමයි මුල් ප්‍රවෘත්තිය ගුරුවරු සටන දිනදී වර්ජනය අවසන් ගුරු විදුහල්පති ඉල්ලීමට රජයේ ඒකගතාව කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ කොටස් තුනකින් ගෙවීමේ යෝජනාව එකවර ලබා දීමට රජයේ ඒකගතාව ඩේලි මීර ගවර්නමන්ට් ඇග්‍රීස් ටු සෙටල් ටීචර්ස් සැලරි ඇනෝමලීස් පැසිල් රාජපක්ෂ උන්නේගේ පින්තූරෙක් තියෙනවා ලංකාදී ගුරු විදුහල්පති වැටුප අයවැයෙන් එකවර වැඩි ඇමති අනුකමිටුව යෝජනාව පිළිගනී අගමැතිකෙන් පොරොන්දුව ඒ යෝජනාව වලට වෙච්ච දේ ඔබ තරම්මද දන්න කවුරුවත් පෘථිවියේ ඉන්න විදියක් නැහැ. හිතවතුනි රැවටෙනවා කියන එකේ රවට්ටනවා කියන එකේ සීමාව සලකුණු වෙලා නැහැ දැන් මේ රටේ. රවට්ටලා රවට්ටලා පරණැල් වෙනකන් රවට්ටපු රටක් මේක. ගුරුවරු ගුරු විදුහල්පතිවරු කියන්නේ කවුද? අපේ නිවේදන කටයුතු කරන සහෝදරයා අද පටන් ගත්තේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන රත්නශ්‍රී කියන්නේ හොඳ ගුරුවරයෙක්නේ. එතුමාගේ
එක පොතක් පටන් ගන්නම නැත්නම් ඒකේ කවියක් තිබෙනවා ඡන්දය පෙරදුණු දවසේ ඔබ ආවා ඒ කවියගේ ගිරිද කියන්නේ රත්නේ ඔබ කියන කවිය මියගේ හේම මාලියක් කියන්නේ කතාවක් නැතුව කමීසෙ පිටින්ම පුටුවක ඇද වැටුණා ඊට පස්සේ නිතා බෑග් එකක් තරන් මොනරාගලට එහෙම නැත්නම් වැල්ලවායට සේවය සඳහා ගියා මේක තමයි යථාර්ථය එක ටෙලිග්‍රෑම් එකෙන් ගුරුවරු දුෂ්කර සේවා පාසල් වලට මාරු කරන එක එක වාසනාවන්ත පාසලක් තියෙනවා ධම්මික සහෝදර රත්නපුරේ සිරිපාදම ඉලිමලේ පැත්තේ ඔය වගේ මාරු කරන්න හිතිච්ච ගමන් මාරු කරන්න හේ ඒ ඉස්කෝලේ වැඩ කරපු නැති ශ්‍රේෂ්ඨ කවියෙක් නැති තරම් පරාක්‍රම කොඩිතුවක් වෙහෙට මාරු කරා රත්නශ්‍රී විජේසිංහ හේට මාරු කරා ධර්මසිරි රාජපක්ෂ කියන මහා කවියා හේට මාරු කරා ඔහොම තමයි හැටි රත්නශ්‍රීගේ ඒ ගුරුතරව ගැන ලියවෙච්ච කවි පොතෙන් නිර්මාණයක් මේ සහෝදරයා උගල ගත්තා ඒකින්නේ සුරත් කියලා ගුරුවරේ ඔහු එකඟ වෙන්නේ නැහැ රාජ්‍ය මර්ධනයට ඔහු එකඟ වෙන්නේ නැහැ අශිෂ්ට ඇමතිවරුන්ගේ යෝජනාවලට ඔහු ඔබ වගේ කණ්ඩායම වෙනස් කෙනෙක් අන්තිමට දේශපාලඥයා කොහොමද දන්නවද ඒ ගුරුවරයා දිහා බලන්නේ රවුම් ලෝකයට හතරස් එවුම් කුමටද කියලා තමයි අහන්නේ රවුම් ලෝකයට රවුම් එවුම් ඉතිහාසය නැති කියලා තමයි දේශපාලඥයෝ හිතන්නේ හැබැයි ඔබ රවුම් ලෝකයේ ඇතුලේ ඉන්න හතරස් එවුම් වෙනස්ව හිතන අය වෙනම පේන අය ඒක තමයි තියෙන වටිනකම රත්නශ්‍රීම ලියුවා ගුරු තරුව හෙමින් බැස යයි ගැලු එළිය නොයා නවති කියලා ගුරු තරුව කියන්නේ බ්‍රහස්පති බ්‍රහස්පති කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ගුරුවරයා එයාට අපි කියන්නේ සුර ගුරු කියලා සුර ගුරු කියලා ගුරු තරුව බහැලා යනවා තමයි විශ්‍රාම ගිහිල්ලා බහැලා යනවා ජීවිතයෙන් බහැලා යනවා හැබැයි එවෙන් ගලපු ආලෝකයෙන් තමයි අපේ ජීවිත එළිය වෙලා තියෙන්නේ මට උගන්වපු ගුරුවරුන් ගණ්ඩා වැටුප සිහිවනකොට විශාක සහෝදරි මට මගේ වැටුප ගැන ලැජ්ජාවක් ඇති වෙනවා මට උගන්වපු ගුරුවරුන් මට වඩා වැටුප ගන්නට ඕන ඕන් මට වඩා ඉහළින් පිහිටන්නම ඕන නමුත් ඔබ දන්නවා ඔබේ වැටුප ගැන මගේ වැටුපත් තියෙන්නේ හොඳ තැනක නෙමෙයි මේ 10 වෙනි මාසේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා මේ 10 වෙනි මාසේ වෙනකොට මම ගත්ත වැටුප් 10න් හාමුදුරනේ රුපියල් 70000 ගානේ 10ක් කපලා තියෙනවා මහින් සහෝදරයා ලක්ෂ 7ක් ලක්ෂ 7ක් මට සතුටු වෙන්න තිබුණා ඒ ලක්ෂ 7ෙන් ළමයින්ට ශිෂ්‍යත්ව දීලා මට සතුටු වෙන්න තිබුණා ඒ ලක්ෂ 7ෙන් විශ්‍රාමික ගුරුවරුන්ට සලකලා තියෙනවා අපේ රටේ පිළිකා රෝගියෙකුට බෙහෙතක් හේතක් ගෙනා මේ ලක්ෂ 7 ගත කරලා තියෙන්නේ මොකටද මේ ලක්ෂ 7 ගත කරලා තියෙන්නේ නැත්නම් යොදවලා තියෙන්නේ අපේ ජීවිත මුක්ත කාලකන්ණී රැළ මංකොල්ල කරු නිසා ඒකට වන්දි ගෙවන්න එකගයි දුක සතුටු විඳ බෑ අපිට සතුටු වෙන්න පුළුවන් බෑ බදු ගෙවන්න ලැහැස්ති අපි දන්නවා බදු ගෙවන්න ඕන දෙයක් කියලා හැබැයි 2023 අය අවසන් වෙනකොට නැත්නම් අයවැය යෝජනා එනකොට මේ රටේ එකතු කරගත යුතුව තිබිච්ච බදු ආදායමෙන් 15%ක් එකතු කරගෙන නැහැ. ඒ නිසා තමයි මේ විසර්ජන 50 කට උපත එන්නේ ඉස්සෙල්ලා අයවැයට ගොඩක් කලින් ලබන අවුරුද්දේ පැත්පත් හරහා 18%ක ඉලක්කමකට යන්න රජය බලාපොරොත්තු වෙන්නේ. ඒ 18%ේ බද්ද පැනවුනොත් ඔබ අප සියලු දෙනාට මෙහෙම ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ ඇඳුමක් පළඳුමක් අඳින්න හම්බෙන්නේ නැහැ අඩුම ගානේ මිනිස්සුගේ මූලික අවශ්‍යතා. පශ්චාත් උපාධි පවා තියෙන ඔබ ඉහළට ඉගෙන ගන්න තහදුක් විඳපු ඔබට මේ වැටුප ඇති කියන්නේ කවුද? ඔබේ ජීවිතේ ඔහොම ගත වෙන එක හොඳයි කියන්නේ කවුද? තව තව බදු ගහන්න ඕනේ කියලා කියන්නේ කවුද? පොලිසිය මරවරයව දම්මලා පහර දිය යුතුයි කියලා කියන්නේ කවුද? හිතවතුනි මතක තියාගන්න අඩුම තරමින් අපොස සාපෙලවත් නැති අශිෂ්ට ඇමතිය ඔත්ත ලැජ්ජාවක් ඇති වෙන්නේ නැද්ද අපිට මේ මිනිස්සු පාර්ලිමේන්තුවේ යව අපි අධ්‍යාපනය ගැන තීන්දුව තීරණ ගන්න ඇමතිවරු මේ තරම් මුක්ත භාවයකින් ඉන්නව නම් අපි මොකටද අපේ දරුවන්ට උගන්වන්නේ කියන මූලික ප්‍රශ්නය අපි අහන්න ඕනද වෙනකොට ආචාර්ය උපාධි තියෙන පාසල් ගුරුවරු මට හම්බෙලා තියෙනවා
රැපියලට එන්න ෆෝන් ගන්න PhD එක කරපු සහෝදරේ විරාජ් ධර්මශ්‍රී කියලා ගාල්ලේ ඉන්නවා අපි. අබ්බිමන ඉස්කෝලේ. ඔහු ඉන්නවන විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යන අංශයක. ඔහුගේ වැටුපත් අච්චරයි. ඔහුත් අර විදියටම පහර දීමට ලක් වෙනවා. මේක අපිට එකතු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඔබ දෙමව්පියෝ. ඔබෙන් කවුද කැමති ඔබේ දරුවෝ ගුරුවරු කරන්න? ඔබෙන් කීයෙන් කී දෙනාද කැමති ඔබේ දරුවෝ ගුරුවරයෙක් කරන්න? විශ්වවිද්‍යාලයෙන් පිට වෙන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරු වෘත්තියට යන්න කියලා අපිට කියන්න පුළුවන්ද? ගුරු වෘත්තිය කියලා කියන්නේ යන්නේ නැතනක් නැති වුණාම, කරන්න දෙයක් නැති වුණාම යන්න ඕන රස්සාවක් නෙවෙයි. ගුරුවරයා කියන්නේ උත්තම පුරුෂයෙක්. ගුරුවරයා යන උත්තම පුරුෂයෙක් කියලා නවකතාවක් ලිව්වා ඇන්ටි කරුණාතිලක මහත්තයා. ඒක ඇත්ත. හර්ෂණ නානායකතර සහෝදරයා මෙතන ඉන්නවා ජාතික ජනබලවේගය නියෝජනය කර. අපි වෙනසක් පතනවා නම්, සමාජ පරිවර්තනයක් පතනවා නම් දේශපාලනයේ ඒ හැදෙන රජයෙන්, ඒ හැදෙන ආණ්ඩුවෙන් ගුරු වෘත්තිය ඉහළම රැකියාව 14 පිටින්කට උඩ. ඒක ගැන සැකයක් පුරවැසිය හැටියට අපිට තියෙන විදියක් නැහැ. හැදෙන ඕනම රජයකින් අපි මේ ඉල්ලීම කරන්නට ඕන. ඒක ඉහළම තැනක අපි තියන්නට ඕන. පසුගිය සියලුම ආණ්ඩු ඔබ දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලපු සියලුම දෙනාට පහර දුන්නා. ඒගොල්ලෝ දන්නේ පහර දෙන එක විතරයි. මැරයෝ කැබිනට් ඇමතිවරු වෙච්ච රටක දන්නේ භාෂාව විතරයි. ඔබ දන්නවා ඒ ඇත්තන්ගේ තත්වය. මේක අපි කියන්නේ අපහාස කරන්න නෙවෙයි. අපහාස කරන්න නෙවෙයි, ඇත්ත තත්වය. කාටද පහර නොදුන්නේ? හිතවතුනි මේ පහුගිය ආණ්ඩු භික්ෂුන් වහන්සේලාට ගැහුවා. වෛද්‍යවරුන්ට, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට සියලුම දෙනාට පහර දුන්නේ නැද්ද? මේ විදිහට අපේ රටට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා තමයි ඔබ සංවිධානය වීම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අද මේ ගුරු නියෝජිත සමුළුවේ අපේ රට සහෝදරිය ඉදිරිපත් කරපු යෝජනා හතරට ඔබ අත ඉස්සුවේ. ඒ යෝජනා හතරටම මම අත ඉස්සුවේ මම ගුරුවරයෙක් හින්දා. මම ගුරුවරයෙක් හින්දා. අධ්‍යාපනයේ 106ක් ඉල්ලලා දළදේශ නිෂ්පාදිතයෙන් අදත් අප සම්මත කරා මේ වේදිකාවේදී ඉල්ලීමක්. ඔබ මගේ මූණ පොතට පිවිසලා බැලුවොත් අවුරුදු 12ක් 13ක් තිස්සේ මගේ මූණ පොතේ තියෙන ප්‍රොෆයිල් පිට්චර් එක මමතාවම වෙනස් කරලා නැහැ. අවුරුදු 13ක් නැත්නම් 12ක් තිස්සේ අධ්‍යාපනයේ 106 වෙන් කරන්න කියන 106 ලාංඡනය තමයි ඒක තියෙන්නේ. අපි දින 99ක සටනක් කරා 2012 දී. සකව දිනපතා දැනුම් දෙනවා ඒක වෙනස් කරන්න කියලා. මොකද Facebook එකටත් අවුලක් ඒක. ඒක ඇඩ්මින් එකෙන් දැනුම් දෙනවා IP එක වෙනස් කරන්න නැත්te කියලා. මම හිතන්නේ අවුරුදු 12 එකම ප්‍රොෆයිල් පික්චර් එකක් ලෝකේ කිසිම රටක ඒ විදිහට දාගෙන නැති කියලා. ඒක මගේ ජීවිතයේ මම ඉල්ලන ප්‍රධානම ඉල්ලීම මට මුණගැහිච්ච සොඳුරුම සටන් පාඩයක නිසා තමයි මම එහෙම තියාගෙන ඉන්නේ. අධ්‍යාපනයේ 106ක් වෙන් කරා නම් හිතවතුනි අද මේ සමුළුව මෙහෙම තියන්න ඕන වෙන්නේ නැහැ අපිට. අධ්‍යාපනයේ 106ක් වෙන් කරා නම් ඔබ අර විදියට ඉසුරුපායේ ඉස්සරහා කොළඹ දුම්රිය පොළ ඉස්සරහා තම තම මහනුවර කුරුණෑගල ආදී නගරවල ඔරලෝසු කණු ගාව ඔබේ දර්ශන අඳුරන්න පුළුවන් ඔබට. ඒ විදියට අවුවේ හිටගෙන ඉන්න ඕනේ නැහැ බ්‍රහස්පති. සුරගුරු මුඛත්තබේ ජීවිතේ කම්පාවක් නැද්ද ඔබට? මේ නාඩගම නවතින්න ඕන කියලා අපි යෝජනා කරන්නේ ඒ නිසා. එහිඳ දිශානතියක් දේශපාලනිකව ඔබ සොයා ගන්නට ඕන. දේශපාලන දිශානතියක් නැතිව සංවිධානය වෙන වෘත්තීය සටන් ඉතාම දියාරු වෙලා අනර්ථකාරී ප්‍රතිඵලත් එක්ක තමයි අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අර කූඹියෝ නාට්‍ය කියන්නේ නැත්නම් සහෝදරයා නාට්‍ය කිව්වේ ඔබට මතක ඇති. ඒ වගේ දේශපාලන දිශානතියක් නැතිව කරන සටන් හන්දියේ ගෝරි වලට සීමා වෙනවා. හන්දියේ ගෝරියක් නෙමෙයි අපි මේ කියන්නේ. ඊට වඩා බරපතල වෙනසක්. ගුරු විදුහල්පතිවරු, ගුරුවරු ඔබ සියලුම දෙනාගේ මේ සටන දිහා මම බලන්නේ තරමක් විවේචනාත්මකව. වෘත්තීය අරගල කියන දේ
එකවර අරගල දෙකක් කලමනාකරණය කරනවායි කියලායි මට හිතෙන්නේ. කලමනාකරණය කරන කිරීම කළ යුතුයි කියලායි මට හිතෙන්නේ. එකක් තමයි පිටට පේන අරගලය, අනිත් එක අභ්‍යන්තර අරගලය. පිටට පේන අරගලය තමයි රජය පරිපාලනය සමාජිකයොත් එක්ක නීතියත් එක්ක අභිමුඛ වෙලා සමහර වෙලාවට වැටු විෂමතා ඉවත් කරන්න වගේ ඉල්ලීම් එක්ක තියෙන අරගලය. ඇතුළතින් තියෙන අරගලය තමයි හිතවතුනි ඔබ ගුරුවරයෙක් හැටියට ඔබ ඔබෙන් අසා ගන්න ඕන ප්‍රශ්න ටික. ගුරුවරයෙක් හැටියට ශක්තිමත් වෙන්න ඕන පැති මානක රාශිය. ගුරුවරයෙක් කියලා කියන්නේ පරිපූර්ණ පුරවැසියෙක්. ඒ කොයි වගේ කෙනෙක්ද කියලා නිරන්තර ප්‍රශ්න කිරීමක් ඔබ තුලත් ඔබ තියා ගැනීම අවශ්‍යයි. සමාජිකත්වයේ ශක්තිමත් කිරීමට අමතරව ඥානණය කිරීමට අමතරව අදිෂ්ඨානශීලී කිරීමට අමතරව ඔබ යාවත් කාලීන විය යුතුයි. දේශපාලනිකව සවිඥානික විය යුතුයි. අපි අපේ පෙළපොත්වල මොනවද දරුවන්ට උගන්වලා තියෙන්නේ? දර්ශන සහෝදරයා මාත්‍යකතුම සමීප අධ්‍යාපනඥ ජාතික අධ්‍යාපන ආයතනයේ පෙළපොත අහෝසි කිරීමේ වැඩපිළිවෙල අපි දන්නවා. මම හිතන්නේ ඒක යෝජනා කරපු උදවිය දැන් රටෙත් නැහැ. පෙළපොත අහෝසි කරන්න යෝජනා කරේ මොඩියුල් සංකල්පයක් ඉදිරිපත් කරලා. ඒක සංකල්පීය ගත්තාම ශක්තිමත් යෝජනාවක් වෙන්න පුළුවන්. පෙළපොතට සීමා වෙලා පැරණි විදියට අපි උගන්වන්න ඕනේ නැහැ. අපි කැමති නවීන විදියට උගන්වන්න. අපි හිතුවොත් රවීන්ද්‍රනාත් tagore ගැන නම් පාඩම තියෙන්නේ. පටු අදහස් නම් පෞරින් ලෝකයේ ගීතය නම් කරන්න තියෙන්නේ. අර මොඩියුල් එකේ තියෙන අලුත් ක්‍රමය හොඳයි. tagore තුමා ගැන කෙටි වීඩියෝ චිත්‍රපටයක් පෙන්වනවා. tagore තුමාගේ කටහඬ අහන්න සලස්වනවා. ඊට පස්සේ මේ ගීතය ලියවිච්ච හැටගෙන තොරතුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යෙන් ඉදිරිපත් කරනවා. මෙහෙම තමයි උගන්වන්න ඕන. ලංකාවේ පාසල් 10200 මෙහෙම උගන්වන්න පුළුවන්. මෙහෙම උගන්වන්න පුළුවන් පාසල් තියෙන්නේ කොහේද? මේකෙන් අධ්‍යාපනය පිළිබඳ සම අවස්ථාව ගිලිහෙවි කියන බිය අපිට මුල ඉඳලම තිබුණා. කොළඹ රාජකීය විද්‍යාලයත් කාටගස්තිගලියත් මොනරාගලත් යා කරන්න තිබිච්ච එක සම පරාමිතියක් තමයි පෙළපොත. ඒක එහෙම ගිලිහීම අපි ප්‍රශ්න කළේ ලංකා ගුරු සේවා සංගමේ මහින්ද ජයසිංහ සහෝදරයලා ඇවිල්ලා සාකච්ඡා කළා. මම හිතන්නේ නැහැ ඒකේ අපි මේවා දිහා බොහොම විවෘතව බලන්න ඕන. වෙනස් වෙන්න ඕන, වෙනස සාධාරණ වෙන්න ඕන, ඒක ප්‍රායෝගික වෙන්න ඕන. ඒ වෙනස මගින් ලංකාවේ පාසල් වැහෙනව නම්, ඈත පළාත්වල දරුවන් අධ්‍යාපනයෙන් ගිලිහෙනව නම් අපිට ඒ වෙනස ධනාත්මකයි කියලා පිළිගන්න බෑ. විශ්වවිද්‍යාලවල තත්ත්වය ඛේදජනකයි හිතුවතුනි. උපකල්පතුරු පත් කිරීම තනි කර දේශපාලනයට යට වෙලා. ඒ නිසා තමයි ඊයේ සබරගමු විශ්වවිද්‍යාලය දූෂණයේ කඳවුරක් හැටියට පෙන්වලා තිබුණේ. ඒක පිළිගන්න බෑ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වෙච්ච මට. අපේ ගෞරවය කෙලසිලා තිබෙන්නේ පාර යන්න බැරි ගානට. මේක අපි ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද? කොහොමද එහෙම වුනේ? කොතනද අන්තිමට ඉතිරි වෙලා තිබෙන්නේ? දවතුනි ඉරෙන්නේ නැතුව මේක සමස්ත දේශපාලන දර්ශනයේ වැරැද්දක්. අපේ රටට පුරුදු පුහුණු කරලා තිබෙන ජීවන ක්‍රමයේම වරදක්. වංචාව දූෂණය මොනතරම් මේ රටේ මුල් බැහැගෙනද කිව්වොත් ඒක ඔබ සියලු දෙනාට අපට අභ්‍යන්තරීකරණය වෙන්න තරමට බලපාලා. හයිවේ එකේ යන ගමන් කියන්න පුරුදු වෙලා ඉන්නේ අපි. මෙච්චර කදිම බාරක මෙහෙම යන්න තිබෙනවා නම් මේකෙන් ටිකක් ගැහුවට මොකද කියලා. මේක ප්‍රශ්නයක්. වංචාව දූෂණය කියන්නේ උදේ ඉර පායන වගේ සාමාන්‍යකරණය වෙච්ච දෛනික සිදුවීමක් වෙලා නෑ. අපි තිගැස්සෙන්න ඕනේ ඒකට. කෝප් සභාව ඉස්සරහට පෞගිය කාලේ ගෙනාවා ලංකා තේ මණ්ඩලය. වීඩියෝ එක එවන්නම් ඕනනම් බලන්න ඔබ ගැස්සෙන එකක් නැද්ද කියලා. අවුරුදු 6කට කලින් සිලෝන් ටී, පියෝ සිලෝන් ටී ප්‍රචාරිත කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදලා. ඔබ මේ උදාහරණ විතරක් සවන් දීලා තේරුම් ගන්න ලංකාව මොන වගේ රටක්ද කියලා. කෝප් සභාවේදී ඒ සියලු දෙනා හඳුන්වලා දෙන්න කියලා ආරාධනා කරනවා සභාපතිවරයා. කෝප් සභාවේ ඉන්න සභාපතිවරයාත් මේ ක්‍රමය නිර්මාණය කරන්න දායක වෙච්ච ආදී.
කෝප් සභාව වෙනස් කරේ සුනිල් හඳුන්නැති සහෝදරයා. සුනිල් හඳුන්නැති සහෝදරයා හැසිරෙච්ච විදියට වඩා වෙන විදියකට දැන් කෝප් කමිටු සභාපතිලාට හැසිරෙන්න බෑ. ඒකයි වෙනස. හඳුන්නැති සහෝදරයාගේ බැච් එකේ ඉඳපු චාන්සේන අයියා මගේ කලින් විශ්වවිද්‍යාලයේ සගයා. හඳුන්නලා දුන්නා. මම සභාපති, මම ලේකම්, මම අතිරේක ලේකම්. ඔහොම ඔහොම වට්ටෝරුවක් කියලා තව එක්කෙනෙක් කියන මම තේ කොමසාරිස්. මම නියෝජක කොමසාරිස්, අධ්‍යක්ෂ පාලන, අධ්‍යක්ෂ මුදල්, ප්‍රධාන විගණක, ප්‍රධාන ගණකාධිකාරී කෙලවරක් නෑ. ඒ තනතුරු ව්‍යුහය විතරක් සවන් දුන්න නම් ලංකාවට ඇති වෙලා තියෙන ව්‍යසනය මොන වගේද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. අවුරුදු 6කට කලින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන. තව මේක ඉවර නෑ. මරික්කාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා ඒ ඇඩ් එක ගැන. ඒක නිලධාරිනියක් උත්තර දෙනවා. ඔව්, ඒ දැන්වීම අපි හැදුවා. ඒකේ ක්‍රියේටිව් පාර්ට් එක ඉවරයි. නිර්මාණශීලී කොටස ඉවරයි. තාම එක සැරයක් අත් ඒ දැන්වීම ගහලා නැහැ. තත්පර 60ක දැන්වීම. විනාඩියක දැන්වීම. ඔබ දන්නවද ඒකේ වියදම? ඇමරිකන් ඩොලර් මිලියන 1.4ක්. ඩොලර් මිලියන 1.4ක්. මේ පණිවිඩය මට ලැබෙනකොට මම ඕවෙල්ලස් විශ්වවිද්‍යාලයේ හිටියේ. එතන මහාචාර්යවරයෙක් ඒක රුපියල් 150න් වැඩි කරලා බැලුවා. රුපියල් බිලියන 5ක්. රුපියල් බිලියන 5ක් එපාර එහෙදි කිව්වා ඕවෙල්ලස් විශ්වවිද්‍යාලයේ පළමු අධ්‍යයන හදන්න ගිය රුපියල් බිලියන 5යි කියලා. රුපියල් බිලියන 5යි ලංකාවේ දවසක රාජ්‍ය ආදායම. දවස් දෙක රාජ්‍ය ආදායම තමයි ඕනෝනේ පළාත් පාලන මැතිවරණය තියන්න දුන්නේ නැහැ. මතකද? ඒවා විදියට කෙරුණා නම් ඊයේ මගේ විශ්වවිද්‍යාල දරුවන් මහපාරේ කුටි කන්නේ නැහැ 22ක් අතලකටපත් වෙන්නේ නැහැ රුපියල් බිලියන 5ක් හිතවතුනි නොකෙරිච්ච ඇඩ් එකකට ඒකේ හොඳම හරිය තව ඉස්සරහට ඔබ දන්නවද ඒ රුපියල් බිලියන 5ේ මුළු මුදලම ගෙවලා ඉවරයි දැන්වීම සමාගමට මේ පරිපාලන නිලධාරීන් දන්නවා එහෙම ගෙවන්නේ නැහැ 10ක් ඉතිරි කර ගන්නවා ගැටලුවක් ඇතුළොත් නැවත ආය කර ගන්න රිටෙන්ෂන් එක. කෝප් එක හරම එයි එහෙම කරේ කියලා. නිලධාරීන් හිර වෙනවා. උත්තරය දුන්න නම් දෙන්න වෙන්නේ ජනාධිපති පුතෙකුගේ යාළුවෙකුගේ සමාගමකට වෙන්න ඇති මේක දීලා තියෙන්නේ. තව හොඳ කෑලි තව ඉස්සරහට. ඔබ දන්නවද? ඒ දැන්නේ සමාගම දැන් නැහැ. ආගියතක් නැහැ. අර අපි සමහරලාට පිටකොඩුවෙන් මොන හරි බඩුවක් ගත්තාම ඒක වැරද්දක් හදාගන්න ඊට පස්සේ දෙනකොට කඩේනේ ඒ වගේ ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් ගෙවපු සමාගම නැහැ අධිකරණයේ දීපු තීන්දුව ඊටත් ලස්සන ඒක නැත්තම් වෙන සමාගමක් එක්ක මුල ඉඳන් වැඩේ පටන් ගන්න ඉතුරු ටික කරන්න මම ඒකයි ඔබට කිව්වේ සිහි කල්පනාව ඇති කරගන්න ඕන ජීවත් වෙන රට ගැන